ඉතා පැහැදිලි ජනාධිපතිතුමා පැහැදිලි මැදිහත්වීමක් කරන්න ඕනේ. ඒ වගේම ජනාධිපතිතුමා අපි විශ්වාස කරනවා මේ ජනාධිපතිතුමාටත් නොදන්වා එතුමා විසින්ම ප්‍රකාශ කරා මේ සම අනුග්‍රහකත්වය දක්වන යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළා නැහැ කියලා. එහෙනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉතා පැහැදිලි දැඩි ස්ථාවරයකට එන්න ඕනේ මේ සම අනුග්‍රහකත්වය දක්වලා ක්‍රියාත්මක වෙන යෝජනාව 30 ඇල ඉරක් 1 කියන යෝජනාව හා බැඳෙන යෝජනාව. 30 ඇල ඉරක් 1 කියන යෝජනාව හා බැඳෙන මේ යෝජනාව වහාම අපේ ආණ්ඩුව මේ යෝජනාව ඉල්ලාස් කරගන්න ඕනේ. ඒ සඳහා ජනාධිපතිතුමා තමන්ගේ ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යතුමාට බලපෑම් කරන්න ඕනේ. වගේම යම් කිසියකින් මේ විදේශ කටයුතු අමාත්‍යංශය මේ කරලා තියෙන වැරදි ක්‍රියාමාර්ගය ගත්තාම සුදුසුම ක්‍රියාමාර්ගය තමයි විදේශ කටයුතු අමාත්‍යංශය ඒ අදාළ තීන්දුව ගත්තාගෙන් අයින් කරලා වෙන කණ්ඩායමකට බාර දෙන එක. එහෙම නැත්නම් ජනාධිපතිතුමා යටතට ඕව අරගෙන මේ සාධාරණත්වය අපේ රටට ඉටු කරන්න. මේ LTT ඩයස්පෝරාවට ඇයි අවස්ථාව දීලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව උන්ට සහයෝගය දෙන පළියට මේ රට මහා බරපතල අවදානමකට යොදන්න? ඇයි එක්සත් ජාතික පක්ෂයට ඒ අවසරය ජනාධිපතිතුමා විසින් ලබා දෙන්නේ? ඒ හින්දා එක්සත් ජාතික පක්ෂය මේ කරන හානිය මේ එක කණ්ඩායමකට කරන හානියක් නෙවෙයි, එක ජාතියකට ආගමකට කරන හානියක් නෙවෙයි, මේ මුළු රටටම කරන හානියක්. එහෙනම් ජනාධිපතිතුමාගේ මැදිහත් වීම අපි විශ්වාස කරනවා මීට වඩා සිදුවෙන්න ඕනි. වගේම වහාම මේ අමාත්‍යංශ පවරාගෙන හෝ එහෙම නැත්නම් මේ යෝජනා ඉවත් කර ගැනීම සඳහා බලපෑම එතුමා කරන්න ඕනි. ඇත්තට මේ ප්‍රශ්නය ඔබතුමාගෙන් මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් අහන්න කියලා. ඒකට හේතුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ අදහස තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. එතුමා තමයි එවැනි කණ්ඩායම් වලට ඔවගේ ප්‍රකාශ කරලා මේ රට තුළ ભેද ඇති කරන්න පුළුවන් පරිසරයක් මේ රටේ නිර්මාණය කරේ. එහෙනම් මතක තියාගන්න ඕන කාරණයක් තමයි අපේ රටේ විනාශ කරේ LTT ත්‍රස්තවාදය මිසක් වෙන කිසිදු දමිල හෝ මුස්ලිම් කණ්ඩායමකට හානියක් නෙවෙයි කරේ. අපි දැක්ක කොහොමද කාත්තංකුඩි පල්ලියෙන් LTT සංවිධානය මුස්ලිම් ජනතාව ඝාතනය කරලා පැය 24න් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව ඉවත් කරන්න කටයුතු කරේ කියලා. එතකොට ඒ සාමය නැවත සාමය ගෙන එන්න මහින්ද රාජපක්ෂ මැතිතුමත් එවකට ආරක්ෂක ලේකම්වරයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ඒ ජීවත් වීමේ අයිතිය උතුරු සහ දෙමළේ උතුරු සහ නැගෙනහිර සාමාන්‍ය දෙමළ සහ මුස්ලිම් වගේම සිංහල පුරවැසියන්ටත් ලබා දුන්නේ. එහෙනම් මේ ආණ්ඩුව විසඳුම් දෙන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය දමිළ මුස්ලිම් සිංහල පුරවැසියන්ට නෙවෙයි. ආණ්ඩුව දැන් විසඳුම් දෙන්නේ දමිළ සහ මුස්ලිම් කියලා පෙනී සිටින දේශපාලන නායකයන්ට පාර්ලිමේන්තුව තුළ ඒ ඡන්දය ලබා ගන්න. එහෙනම් අපිට දැඩි විශ්වාසයක් තියෙනවා දමිළ මුස්ලිම් සිංහල ඒ ජනතාව තුළ මේ ආණ්ඩුව කරන ක්‍රියාවලියට කිසිම සහයෝගයක් නැහැ කියලා. මොකද අපි අහන්න කැමතියි උතුරු සහ නැගෙනහිර පළාත් වලට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයෙන් පස්සේ මේ පොරොන්දු වෙච්ච දේවල් ඉටු කරන්න ආණ්ඩුවට පුළුවන් වුණාද? ජාතිවාදය වපුරමින් එදිනෙදා පැවැත්ව පවත්වා ගැනීම හැරෙයි.